හායි යාළුවනේ ඔන්න අදත් ආවලුත් වීඩියෝ එකක් අරගෙන ගල්කිස්සේ මදුම ප්ලේස් එක ඉන්දියාවේ ගියා වගේ තමයි වෙජිටබල් ඩම් බිරියානි එකක් සහ රයිස් එක කරි එකක් රයිස් වට්ටම් සරයි හායි යාළුවනේ ඔන්න අදත් ආවලුත් වීඩියෝ එකක් අරගෙන ගල්කිස්සේ මදුම ප්ලේස් එක ඉන්දියාවේ ගියා වගේ තමයි ලංචයක් ගන්න ආවේ අද අපි හිතුවා වෙනසකටත් එක්ක වෙජිටේරියන් කෑම එකක් try කරන්න. ඉතින් හොඳම දැනට ආවා ගල්කිස්සේ තියෙන හොඳම දැන අදත් පුරුදු විදියට ඉතින් අපි බලමු කොහොමද කියලා අපි මුලින්ම වෙජිටබල් ඩම් බිරියානි එකක් සහ රයිස් එක කරි එකක් අපි දෙන්නම අද හිතුවා අනිවාර්යයෙන්ම වෙජිටේරියන් try කරන්න ඕන කියලා. ඉතින් බලමු කොහොමද කියලා. විතරක් නෙමෙයි මේ අපි කලින් එකපාරක් ආවා මෙතනට. එතන කැමරාස් නිසා තමයි දෙවෙනි පාරත් අපි ආවේ. ඉතින් අපි try කරලා බලමු කෑම එක මේ කෑම එක මොන විදිහට වේද කියලා. මොකද ඩම් බිරියානි මීට කලින් මම වෙජිටේරියන් කාලා නැහැ. අපි first time මේ වෙජිටේරියන් කාලා නැහැ. ඉතින් අපි බලමු try කරලා කොහොම වේද කියලා. මෙන්න රසම රස ඩම් බිරියානි සුවඳ නම් ඉන්නම බෑ. කන්නේ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්න. ඉතින් මේකට අපිට හම්බුණා මිංචි ස්පයිසි ග්‍රේවි එක මම හිතන්නේ මසාලා ස්පයිසි ග්‍රේවි එක හොඳ උපුවට තියෙන අනියන් රයිත එක ඉතින් මේක නම් අපේ රොෂාන්ගේ ආසාව රයිස් ඇන් කරි මේකටත් පපඩම් එකක් හොඳ බදපු මිරිස් කල්ලා සුවඳ මේකේ අනියන් රයිත එකක් තියෙනවා හැබැයි අරකට වැඩිය පොඩ්ඩක් උකු ගතියෙන් අඩුයි මේක ග්‍රේවි විදියට වගේ හදලා තියෙන්නේ ඒ වගේම රසම් මේක තමයි සුවඳ ඉන්න බැරුව තිබ්බේ එනම් අපි ආස ජාති දෙකක් කොච්චි සම්බල් දෙකක් එහෙම සෝයා මීට් දුකට සපට සෝයා මීට් අපිට ඒකත් හම්බුණා කරවිල බැදුමක් වගේ තමයි තියෙන්නේ ගොඩක් සුවඳයි බලමු රසත් ඒ වගේද කියලා ඒ වගේම වට්ටක්ක ග්‍රේවි එකක් තියෙනවා වට්ටක්ක පරිප්පු දාලා මේක අනිවාර්යෙන්ම වෙජිටේරියන් වලට සෙට් වෙනම හරි එකක් ඉතින් බලමු කොහොමද අපි රසය ගැන බලමු කාලම එනා යාළුවනේ අන්නයි යන්නේ කන්නේ නැනම් කාලා බලමු කෑමක් කොයි වගේ තියෙද කියලා. එකටම ගත්තා ඩම් බිරියානි එක. වව් මාරම සුවඳක් එන්නේ. සුවඳ නම් කියලා වැඩක් නැහැ. ඉතින් කන්න ගලින් නම් මගේ බඩ පිරුණා. ආසම ග්‍රේවි එකක් ටිකක් ඇඩ් කරගත්තා. මේක මේ එක බං. අනිත් සම්බල්. සෝයා මීට් ටික උත්තර කරගත්තා. මේක රසන්නේ නේ. මම නම් මේක පළවෙනි වතාවට try කරන්නේ. මේක බැලුමෙන් හරිම සුවඳයි, පෙනුමෙන් හරි ලස්සනයි. කරවිල බදලා මම හිතන්නේ මේක මොජු එකක් වගේ type එකකට හදලා තියෙන්නේ. බලමු ඒක try කරලා අපි කොහොමද රස කියලා. එහෙනම් දැන් ඉතින් පළවෙනි කට කන්ට තමයි දෙන්නම හදන්නේ බලමු කොහොමද කියලා
විනාශල් කන්න යන්නේ කාලවලු කෑමේ කොහොමද තියෙන්නේ කියලා. අමුතුම කෑම කමුදල් විදියේ කෑම සුවඳනම් කියලා වැඩක් නැහැ. සුවඳින්ම මගේ බඩ පහිටක් කියලා කියන්නේ. බලමු කොහොමද කියලා. අපි මේ විදිරේ වැඩි කන්න කැමති නැහැ. මේ ප්‍රශ්නේ විදිරේ අපිට පුරුදු කරේ මෙතන. විදිරේ කියන න්‍යාය අපිට පුරුදු කරේ මෙතන. නැත්නම් අපි වෙජිටේරියන් කන්න ඉතලක් කැමති අය නෙවෙයි. මෙතන අපිට වෙජිටේරියන් කියන සංස්කෘතිය පුරුදු කරා. ඇත්තටම නැත් කාලවලු කැමෙක් කොහොමද කියලා. පට්ටම රසයි බිරියානියේ කරන පට්ටම රසයි රයිස් එකද නේද? අර කරගොල්ල බිරියානි කොහොමද? අර ටේස්ට් එක ඒ විදිහම තියෙනවා. මස් මාළු විතරයි මේ කියන්නේ. නැත්නම් මස් මාළුවක් නැති ගතියක් නම් එන්නේ නැහැ. පට්ටම රසයි. පට්ටම රසයි යත්‍රම කෑමද අමුතුම ටේස්ට් එකක් එන්නේ. වෙජිටේරියන් වුණාට පට්ටම රසක් තියෙනවා. තියෙනවා ඔයාලා try කරන්න. දල්කිස්සෙ තියෙන සායි බවන් එකට එන්න. කඩේට කාලා බලන්න කොහොමද රස කියලා. වෙනස් විදි රසක් බෙද ගන්න ඇවිල්ලා. ආයිස් මං පොට්ටක් ආයි පාරක් බෙදාගත්ත කෑමක රස නිසා. කාලා බලු මේක. තන නෝමල් පෝෂන් එකක් නැත්තරම එක්කෙනෙකුට වැඩි අනිවාර්ය කන්න පුළුවන්. කො පෝෂන් එකක් තියෙනවා නැත්තරම ඉතාලක් පොඩි මුදලක්. දැන් රයිස් එකක් කරේ එකක් රුපියල් 250ක් වගේ පොඩි මුදලක්. ඩම් බොරියානි එකක් රුපියල් 450ක් වගේ ඉතාලක් පොඩි මුදලක් තමයි වැය වෙන්නේ. කියලා 800කට වගේ නැත්තර මෙතන දෙන්නේ කොට පඩක් පිරෙන්න කන්න පුළුවන් අනිවාර්යයෙන්. ගොඩක් සුලභ දර්ශනයක් නෙමෙයි බලන්න. කරපෙන්ච රම්පේ කරපෙච්ච ඉඳලා තර කරාපු රැටි ඉඳලම මේකේ තියෙනවා. කොහම ස්වාභාවික බඩවලින් තමයි මුළු බඩවලින් තමයි හදලා තියෙන්නේ. ඒක දැන් මෙච්චර රස සුවඳ බිරියානික ගෙනල්ලා තිබ්බ විතරයි මෙතන මට සුවඳින්ම බඩ පිරුනේ ඒකයි. දාන්න බලුව උඩරිමම හොඳම රසවත් කුරු බඩු දාලා තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි මේ කාලේ මේ වගේ තරක් තියෙනවා කියන එක ඇත්තටම පුෂාන් ලොකු දෙයක් අනිවාර්යයෙන්. කෑම ඇත්තරම රසකාරක වෙනදන් වල දානවා වගේ රසකාරක ඇත්තරම දාලා නැහැ. එක කනකොට ෆීල් වෙනවා අපේ. ඇත්තට ස්වාභාවික රසකාරක තමයි ඔක්කොම. කරාපු රැටි කියන්නේ ඉතින් ඇත්තරම ගොඩක් ගණන්. ඉතින් හරිම අඩුවේ තමයි රෙස්ටෝරන්ට් වල මේක දාන්නේ. ඒනොන්ට මෙතන මම නම් දන්නේ මේ ප්‍රයිස් එකට මේ වගේ ඇත්තරම කෝල්ටි එකට කොහොමද දෙනවද කියලා. වල දෙන්න බිල්ල බලන්න අනිවාර්යෙන් මේකට මේ කාලේ හැටියට ලොකු සර්ප්‍රයිස් එකක්. මම ආරෙණි මම බුද්ධික රසය ගේපු නිසාම try කරනවා බිරියන් ගේකොත් කාලා බලන එකත්. ඒ රොෂාරුත් කිව්වා ඉතින් රයිස් එක කරේ ගෙදර වගේම අමුතුම දේවල් පිනවන රසයක් තියෙනවා වගේ ඉතින් මම ඒක රයිස් එක කරේ ටිකක් කාලා බලනවා. වැඩි ඇත්තද කොහොමද දාගත්තා වාදනීස් ඔක්කොම එක දාගත්තා වාදනීස් බඩ කොච්චර පිනවුවත් පිරුණක් ගඩන්නේ දිවේ රසේ තාම ඉල්ලන. ඉතින් ඒකෙන් ඉඳ කොහොමhari මේක හිස් කරනවම තමයි අනිවාර්යයෙන්. ඒක
දම් බිරියානි කොත් කන්න යන්නේ කලින් කඩක් කෑවා දැන් පොඩ වැඩිපුර කන්න යන්නේ මිච්ච කුලින් පට්ටම දේශයක් එන්න බලමු ප්‍රයිසන් කරි කඩක් කෑවා රසයි දැන් ඊළඟ කට හොඳට මම මනාගෙන ඔක්කොම හරිස් ටික දාගෙන බලමු රසද කොහොමද රසද වාව් සුපිරි මිච්ච ටේස්ට් එකත් එක්ක කියලා වැඩක් නැහැ රසම් අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නැහැ ඔයාලා ඇවිල්ලා ට්‍රයි කරලා බලන්න පට්ටම සරත් තියෙන බයි මොකද සර මිංචික මිංචික නේ මේක ස්පයිසි මසාලා ග්‍රේවි එක තමයි ස්පයිසි මසාලා ග්‍රේවි එක පට්ටම සරයි ෆ්‍රයිසෙන් කරි එකක් දී ඔච්චර සරත් තියෙන්නේ නැහැ බිරියනි කෑර පස්සේ පට්ටම සරත් තියෙන්නේ ආයි පට්ටම සරයි ඔබට අපි දෙන්නම මසාලා ස්පයිසි ග්‍රේවි එක අන්තිම වටේ තමයි ට්‍රයි කරන්නේ ට්‍රයි කරන්නේ මිස්සුරේ එක මේ දුම් පිට වෙනව කතා කරගන්නත් බැ මේක පස්සම තමයි සරත් එක්ක තිබ්බ රස කියලා වැඩක් නැහැ කියම ඉන්දියානු රස කියලා වැඩක් නැහැ කොහොම හරි කැම්ප්ලේට් දෙකම ඉවර කරා කැමරේ පාටි ෆුල් හොඳටම ඉතින් ඇත්තටම මේ ප්ලේස් එක හොයාගන්න ගයිස් මේ ප්ලේස් එක ඇත්තටම හොයාගන්නත් ලේසි ගාලු පාරේම ඔයාල කලම් වේදන් යනවා නම් මේක ගල්කිස්ස ටෙම්පල් රෝඩ් එක පහුණු ගපම්බ මැක්ඩොනල් එක ළඟ තමයි තියෙන්නේ සායි භවන් කියලා ශ්‍රී සායි භවන් හොඳ ලොකේට් එකක් නිදහසේ පිරිසුදුව කැම ටික කන්න පුළුවන් ඇත්තටම කෘතිම කුලී බඩු මොනවත් නැ අපි දැක්ක විදිහට ඔයාලත් දැක්කේ එක ඔක්කොම ස්වාභාවික කුළු බඩු කියන වැඩක් නැ මේ සැරෙම්ම මේක ආටිෆිෂල් සැරක් නෙමෙයි මේ කෘතිම සැරක් නෙමෙයි මේක ඇත්තටම අපිට ගමේ අම්මා පදල දෙන මේ මිරිස් සොදි වල සැර ඇත්තටම ආවා. අනිවාර්යෙන් පට්ටම සැරක් තියෙන්නේ. සැරේ කිව්වට රසේනක් කිසිම අඩුවක් නැහැ මේ බලන්න ඉතින් අපි කොහොමද සැරවරකින්ම රසත් මේ වෙනම තිබුණා. ඉතින් යාළුවනේ මේ වගේ මුළුණුවේ වීඩියෝ ඔයාලත් බලන්න ආසරත් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. subscribe කරලා විතරක් මදි අනිවාර්යෙන් bell icon එක ඔන්න එකේ තියාගන්න. අපි වීඩියෝ දාපු ගමන් මේ අලුත්ම අප්ඩේට්ස් ඔයාලට එනවා. ඉතින් අමතක කරන්න එපා subscribe කරලා bell button එක ඔබන්න. ඉතින් මේ වගේ රසම රස තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ආදරේ හස්තාරම්. සුබ දවසක්. ජය වේවා.